ආරෙක කින් ඔබ COVID-19 ආසාදිත රෝගියෙක් කියලා දැනගත්තාම කලයුත්තේ කුමක්ද? පරීක්ෂණය කළේ රජයේ මැදිහත් වීම මගින් නම් WHO හරහා දැනුවත් වෙනවා. පුද්ගලික අංශය නම් ඔබ ඔහුව දැනුවත් කරන්න. මහජන සෞඛ්‍ය මහජන පරීක්ෂක මහතා හෝ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා දැනුවත් කරන්න. ගමන් වැගේ හෙවත් කොරෝනා මල්ල. පහුගිය කොවිඩ් කාලයේ අපේ රෝහලේ හැම කෙනා ගාවම කොරෝනා මල්ලක් තිබුණා. සාමාන්‍යයෙන් නම් වෙනත් සංකූලතා ඇති නොවුවහොත්. PCR කළ දිනේ සිට දින 10ක කාලයක් ඔබට නිරෝධායන මධ්‍යස්ථානයේ රැඳී සිටීමට සිදුවනවා ඇති. මොනවද ඔබ ගෙන යා යුත්තේ? සැහැල්ලු ඇඳුම්. ඔබේ ඇඳුම් කුලුස්සා විනාශ නොකරන අතර ඔබ විසින් ඒවා පිරිසිදු කරගත යුතු වෙනවා. පහසුවෙන් සෝදා වේලා ගත හැකි සැහැල්ලු ඇඳුම් රැගෙන යන්න. කොට්ටයක් සහ බෙඩ්ෂීට් එකක්. නිරෝධායනය සඳහා ඔබ ගෙන යාමට පැමිණෙන තෙක් ආසන්න ආහාර වේල ගෙන තවත් ආහාර වේලක් සූදානම්ව තබා ගන්න. අමතර ආහාර බිස්කට් පැකට් කීපයක් වැනි බෑගයට දාගන්න. ඔබ සායනයකට සහභාගී වෙනවා නම් මේ සායන පොත්, පරීක්ෂණ වාර්තා සහ ඔබේ දිනපතා ගන්නා බෙහෙත් සති දෙකක කාල සීමාවට ඇතිවන පරිදි ගෙන යන්න. හැඳුනුම්පත සහ හදිසි අවස්ථාවක සම්බන්ධ කරගත හැකි දෙදෙනෙකුගේවත් ලිපිනයන් සහ දුරකථන අංක, මාස්ක්, ෆේස් ෂීල්ඩ්, සැනිටයිසර් වර්තුව හෝ නිරෝධායන මධ්‍යස්ථානය තුළ ඔබේ පුද්ගලික සෞඛ්‍ය ගැන සැලකිලිමත් වෙන්න. දුරකථනය සහ චාර්ජර් එක, සෙරෙප්පු කුට්ටමක්, පිගාන, කෝප්පය සහ හැන්දක්, දත් බුරුසුව සහ සබන්, කියැවීමට පොත් පත්තර කීපයක්, කාන්තාවක් හෝ මවක් නම් ඩයපර්, සනීපාරක්ෂක තුවා සහ ඔබේ පුද්ගලික අවශ්‍යතා ගැන කල්පනාකාරී වෙන්න. ඔබ දරුවෙක් සමග මධ්‍යස්ථානයට යනවා නම් දරුවා සමග සති දෙකකට ආසන්න කාලයක් රැඳීම සඳහා දරුවාගේ අවශ්‍යතා මෙන්ම දරුවා කාර්යබහුලව තබා ගැනීමට යම් උපක්‍රම රැගෙන යන්න. උදාහරණයක් විදියට පැස්ටල් පෙට්ටියක්, ෆිලෙට් පාට පැන්සල්, පොත් සහ දරුවාගේ ප්‍රියතම සෙල්ලම් බඩු කීපයක්. ඔබේ වයස්ගත දෙමාපියෙක් සමග ඔහුගේ උපකාරයට යනවා නම් ඔවුන් සඳහා වන අවශ්‍යතා සම්පූර්ණ කරගෙන යන්න. රෝගී තත්ත්වයක් ඇත්නම් මේ ගැන අවබෝධයක් ඇතිව යන්න. වෛද්‍යවරයා ඔබෙන් ප්‍රශ්න කරන නිසා මුදල්. ඔබේ මුදල් උපයෝගී කරගෙන කාර්යමණ්ඩලය හරහා කිසිවක් මිලදී ගත නොහැකි වන නිසා ඔන්ලයින් ක්‍රම භාවිතා කරන්න උත්සාහ කරන්න. එසේ නැතිනම් ඔබේ හිතමිතුරන්ට ඒ බව දැනුම් දී ඔබේ අඩුපාඩු පියවා ගන්න. වටිනා උපකරණ, මුදල්, ආභරණ රෝහල් පරිශ්‍රයට ගෙන එන්න එපා. අවශ්‍ය නම් පමණක් උණු වතුර බෝතලයක්, හීටරයක් සහ තේ සෑදීමට අවශ්‍ය දේ, ටෝච් එකක්, පිටිපන්දමක්, ගිනි පෙට්ටියක්. මීට අමතරව ඔබ දැනගත යුතු දේ, මෙය භයානක රෝගයක්. ලංකාවේ සෞඛ්‍ය කාර්යමණ්ඩලයේ ඉතා අවම බව ඔබ දන්නා කරුණක්. එනිසා වාට්ටුවේ නිකරුණේ නොගැවසෙන බවත්, අත්‍යවශ්‍ය අවස්ථාවක ඔබ පරීක්ෂා කිරීමට සම්පූර්ණ ඇඳුම් කට්ටලයකින් සැරසී ඔබ අසලට ඒමට කිසිදු රෝහල් සේවකයෙකු අදිමදි නොකරන බවත් තරයේ සිහි තබා ගන්න. හැකිතාක් ඉවසීමෙන් කටයුතු කරන්න. මේ ඔබත් මමත් අපි සැවම අධිපීඩනයකින් ගත කරන කාලයක්. ඉනිසා ඉවසීමෙන් ඔබේ ආරක්ෂාව සපයා ගන්නා ගමන් අන් අයගේ ආරක්ෂාව ගැනත් සැලකිලිමත් වෙන්න. ආහාර. වැඩිහිටියන් සඳහා අධි ප්‍රෝටීන් ආහාර වේල් 3ක් සහ අමතර ආහාර පාන ලෙස කොත්තමල්ලි සුප් ලබා දෙනවා. මෙම ආහාර රජයේ සහතිකය යටතේ ලබාගත් ආහාර සපයන්නන් විසින් සකසා දෙනවා.
ඔබට බාහිර රෝග ලක්ෂණ කිසිවක් නැති වුණත් ඔබගේ ශරීරයේ වෛරස ක්‍රියාත්මක නිසා ඔබ කන ආහාර, ඔබ කට සෝදා දමන වතුර සියල්ල ආසාදිත ලෙස එසේ නැත්නම් රෝගකාරක ලෙස ක්‍රියා කරන්න පුළුවන්. එනිසා නාන කාමරය පමණක් සෙම්සුටු කෙල දැමීමට පාවිච්චි කරනවා වගේම ඉවත ලන සියල්ල කුණු කූඩයට දමා පියන වසා තබන්න. සෞඛ්‍ය කාර්ය මණ්ඩලය විසින් සවස් කාලයේ එය පුච්ච දමනු ඇති. ටිකට් කැපූ පසු හැකිනම් ඔබ පොදු ප්‍රවාහන මාධ්‍යයක් භාවිතා නොකර පුද්ගලික ක්‍රමයක් යොදා ගන්න. මේ සමාජ යහපත පිණිසයි. ඔබේ කාල සීමාව ගත වූ පසු ඔබට ඩයග්නෝසිස් කාඩ් පතක් ලැබෙන අතර අවශ්‍ය නම් පමණක් නිවසේදී ගැනීමට බෙහෙත් ලබා දෙනු ඇත. ඔබේ නිදන්ගත රෝග සඳහා වෙන බෙහෙත් වල යම් වෙනස්කම් සිදු කළා නම් මේ ගැන වෛද්‍යවරයාගෙන් විමසන්න. දින 10න් ටිකට් කැපුවා නම් ඔබ තවත් දින 4ක් නිවසේ නිරෝධායනය විය යුතුයි. ඒ දින 4න් පසු ඔබේ සායන වෛද්‍යවරයා අවශ්‍යතාව මත හමු වෙන්න.